Hi, මම ජනිත්. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ quick video එකක් එක්ක. ඉතින් මම අද ඔයාලට introduce කරන්න හදන්නේ මෙන්න මේක. මේ තමයි Faber Castell kneadable eraser එක. ඒ කියන්නේ අර අනන්න පුළුවන් මගනේ. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා හිටියන මුල් කාලේ videos එම් බලලා දිනනවා නම් දන්නව ඇති. Staedtler kneadable eraser එක ගැන මම video එකක් ඔයාලට ගෙනාවා. ඒකෙන් තමයි මම මේ විදියට ඔයාලට videos ගේන එක පටන් ගත්තේ. ඒ වගේම තමයි ඔයාලට මම පාවිච්චි කරන මකන වර්ග ගැන දරගන්න ඕන නම් මම මෙන්න මේ හරියගේ link එකක් දාලා තියන්න card එකක්. ඒකෙන් ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් දැනට මගේ ළඟ තියෙන මකන මොනවද? ඒව ඇයි මම පාවිච්චි කරන්නේ ඒවයි තියෙන වෙනස්කම් මොනවද කියලා සම්පූර්ණ විස්තරයක්. ඒක නම් මෑත කාලේ කරපු වීඩියෝ එකක්. ඒකේ හොඳ description එකක් මම දීලා තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න. ඒ කියන්නේ චිත්‍ර අඳිනේව නෙමෙයි මේ වගේ උපකරණ ඉන්ට්‍රොඩියුස් කරන වීඩියෝස්. මේ දැනුත් මම පාවිච්චි කරන්නේ මේ Staedtler එකක්. ඉතින් මේ Staedtler එක ඉවර වුණොත් කියලා මම Nehara Stationaries එකෙන් ගෙන්න ගත්තා මෙන්න මේක. ඉතින් මගේ ජීවිතේට මම ඉස්සරවලාම kneaded eraser එකක් කියලා පාවිච්චි කරලා තිබුණේ Faber Castell kneaded eraser එකක්. ඒ නිසා මම දන්නවා මේ Faber Castell එක කොච්චර හොඳද කියලා. ඒ නිසාම තමයි මම Faber Castell kneaded eraser එක මේ විදිහට ගෙන්වගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් try කරලා බලන්න. ලොකු ගාණක් ඕනේ නැහැ, පොඩි ගාණක් තමයි උනේ. Faber Castell එක දැනට අවුරුදු ගාණකට කලින් මම ගෙන්න ගත්තෙත් ගොඩක් ලොකු ගාණකට, ඒත් AliExpress හරහා. ඉතින් මේකත් ඔරිජිනල් එකක්. ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. මේක අපි පිටිපැත්තෙන් බැලුවා product එක kneadable art eraser විදියට යන්නේ. මේක import කරලා තියෙන ඉන්දියා වලින්. Origin එක Malaysia විදියට මේ කට්ටිය දාලා තියෙනවා. ඔයාලට මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට අඩු මුදලකට ගන්න පුළුවන්. Nehara Stationaries එකට ගියොත් එතන මේක අඩු මුදලට ගන්න තියෙනවා. ඉතින් මේක මම අද sponsored video එකක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම මම ඒ කට්ටියන්ගෙන් purchase කරපු එකක්. මේකේ පැකේජින් එක ගත්තොත් මේක ප්ලාස්ටික් බොක්ස් එකක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අයිත් ප්ලාස්ටික් බෑග් එකකින් රැප් කරලා තියෙනවා. මේක ඉතින් අපි හැමෝම දන්නවා අනන්න පුළුවන් මකනයක්. එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා ඔයාලට දැනගන්න පුළුවන් හොඳ විස්තරයක් මම ළඟදිම අරන් එනවා. ඉතින් ඒක ගේන්නද නැද්ද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයත් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරන්න. ඒ වගේම bell notification එක ඕල් දාලා තියාගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක නිල් පාටයි. මගේ ළඟ තියෙන Staedtler එක මෙන්න මේ වගේ අලු පාටයි. ඉතින් සමහර සමාගම් එක එක පාටවල් වලින් මේවා ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා. ඒ වගේම තමයි මේ කට්ටිය මේ දීලා තියෙන පාටවල් නිසා දැන් මට බලා ගන්න පුළුවන් Staedtler එක මොකද්ද? ඒ වගේම තමයි Faber Castell එක මොකද්ද කියලා. ඔයාලට මේ kneaded erasers ගැන හොඳ විස්තරයක් බලා ගන්න පුළුවන් ඉතා දීර්ඝව කරපු විස්තරයක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ උඩකින් දාන link එක. ඒ link එකකින් ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට ලොකු හොඳ විස්තරයක් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සර videos කරේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඒකෙන් මොකද? ඒකෙන් තමයි ආරම්භ කරේ ඔයාලට මේ දැනුම බෙදෙන වැඩේ. එහෙනම් මම ගිහින් එන්නම්. මම ජනිත්. ආයුබෝවන්.